ഞാൻ ചിത്രപാട്ടി අවස්ථාවක් තියෙනවා මේ ගැහැණියට දඬුවමක් දෙන්න. එයා වෙන මිනිහෙක් එක්ක නිදිය ගත්තා කියලා එයාගේ මිනිහා ඇවිල්ලා මන්නේ අරගෙන ඇවිල්ලා මෙහෙම අත අරවල ගන්නවා. අරගෙන ඇදගෙන ගිහින් තියෙන කොටයක් උඩ. කොටේ උඩ තියෙන හැරෙට කපන අඟිලි දෙක. එදා දඬුව. ඒකට ඒ සෙටින් එක පසුතලය සම්පූර්ණ මඩ ගොඩ ඇඳලා ඉන්නේ ඇඳුම අර ලොකු ගවුම් කියලා එහෙම එකක් රේ නිලිය ගොළුයි චරිතය ගොළු චරිතය ඔගොල්ල බලන්න මටන නිලියක් වෙන්න ඉන්නේ බලන්න මටනවා අනිත් නළුවන්ටත් එක වැදගත් අභ්‍යාසයක් මේ ඇඟිලි දෙක ඇත්තට කපල නැහැ. නළුවා වෙන්නනවා කපල ගැපුවා. දැන් මේ ඇඟිලි දෙක කපල නැතුව කැපුවා. කිව්වට පස්සේ මේ නිලිය ගේ සාත්‍වික අභිනය ආංගික අභිනය ටිකයි. ඒවා අධ්‍යයනය කරන්න වටු. අපිට අපිට දැනෙන ඒ කම්පණය ඇත්තටම මොකද? ඇත්තටම ගැපුවොත් පළවෙනි එක තමයි රිදෙනවා. රිදුනහම කෑ ගැහෙනවා. අඬනවා. ඒක තදාගෙන. මොකද ඒ කිසි දෙයක් නෙමෙයි අඬන. ඉතින් දැන් සැබෑ ජීවිතේම කරන්න නම් ඕනේ සිම්පල් ස්නැචුරල් ඊට වඩා දෙයක් අනිවාර්යයෙන්ම අපි හැමතිස්සෙම කල්පනා කරන්න ඕන කරා ඒකට දැන් ඇක්ටිං වල හැම දෙයක්ම ගැට ගිහිලා තියෙන බැඳිලා තියෙන බ්‍රෙත් එකක් ඒ බ්‍රෙත් එකෙන් අපිට පුළුවන් අපේ ශරීරය විවිධ එම්පෝස් රිදම්ස් වලට ගෙනියන්න මෙතන අපි කරේ බ්‍රීතින් එක්සර්සයිස් එක. අර බ්‍රීතින් එක්සර්සයිස් එක අපි නළුව දැනගෙන ඉන්න ඕන. මෙතන තමයි ටෙක්නික් එක තියෙන්නේ කියලා. මෙතන තමයි කී එක තියෙන්නේ. ඒක ක්‍රියේට් කරන්න. දැන් හැම කෙනෙකුටම අපි හිතමු දැන් මම පෙන්නේ ඔයගලන්ට සෑඩ්නස්, ෂෝක් එක. තමන් කල්පනා කරන්න බ්‍රෙත් එක අරගෙන ඒ විදිහට ක්‍රියේට් කරන්න කැමති ෆීලිං එකක්
for a verbal action. Epa, makin apa? Mau yang dia kerja? Epa, manggil dia kerja? Epa, manggil apa? Epa. Sirat. Aduh, kau itu rehat. Una superi boleh macam, udah bang, una magula kilu, andanda bulu apa? Eka baru, eka lambat, eka baru macam, eka patah. Oh.
Sensations kila kaya naman ado para sa ngayon e kaya ni venat udgale puge venat udgala charitya venat sattva charitya sattvati vena bahuta ananya hangin mala anubhuti bhoge pavatma api terum ganna utsaha gari so we are trying to understand some other person or a thing or a creature identity eka adhyayana eka api aarobhane karaganna then sattunda ragapana naruwe only good oru film ekema ini satu satu cari ragaban ini sih bak sangi di batal ya bak sangi terkota para sangi itu nih harapan kita kudu angka melakukan itu benar kini kok ke anubuti berita arahukan ini bela apa yang kita lakukan ya teru kani ma hara apa ini namanya mia mia kala dina mama usaha kerja mana pilih apa ini aja kurangnya mama kau mama kau udah kira hoya kan tuh mata eh tool lagi emang metodenya bawa cikaran mau doang pilih apa ini aja kurang aduh එකට දැනට මම මගේ අනුභූතිය වලට සංවේදී වෙලා නැහැ. ඒක අදහස. මම දුක් වෙන්නේ මොන වෙලාවද? මට දුක දැනෙන්නේ මොන වෙලාවද? මට සතුටු හිතෙන්නේ මොන වෙලාවද? මේ මේ මම අධ්‍යයනය කරන්නේ. ස්ටඩි කරන්නේ. එහෙම ස්ටඩි එක self study කරන්නේ නැහැ. Para sangvedane pilibanda pratikaram angena idipasi magadu kalpite hada mulan samsa kachaga නළුවා මේක කියවලා
එයාගේ අත්දැකීම්, එයාගේ පරිකල්පන, එයාගේ රඟපෑමේ සියලු ශක්තිතාවන් පාවිච්චි කරලා එයාගේ කල්පිත ය මත එයා දෙන ඉස්සබේසේකර ලියපු ඉන්ටර්ප්‍රිටේෂන් එකට වඩා highly acclaimed acting version එක. ඒක ලියුවා. ඉස්සබේසේකර කියනවා මම ලියුවට වඩා දෙයක් ඔයා කරා. මම ලියුවේ කරන රිටන් version එකේ ඒකේ කොහොම එකක් තිබුණේ නැහැ. කොහොම එකක් තිබුණේ නැහැ කියලා කියන්නේ ඔයා වැඩේ කෑවා කියන එක නෙමෙයි. මේකත් වඩා දෙයක් ඔයා කළා කියලා. ඔකට මේකත් වෙනස් වෙනවා. කල්පිත ඉන්ටර්ප්‍රිටේෂන්ස් වලින් වෙනස් වෙනවා. ඒ කියලා මට මතකයි මම කිව්වා අම්මා සහ පුතා අතර බැඳීම. ඒ කියලා නෙමෙයි. දැන් මට මතක් වුණා. පරසංවේදනය කියලා කියන්නේ සයිකොලොජි ටර්ම් එකක්. ඒ ටර්ම් එක ගෙනාවේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. ඒකට අනුව එයාගේ කල්පිතය තමයි ඉදිරිපත් කරනවා අම්මා සහ පුතා අතර තියෙන ලිංගික බැඳීම. මතකද? කිව්වද? ඒ බැඳීම මොනවාගේ? මේ ලෝකේ හිටපු, මේ ලෝකේ ඉන්න, මේ ලෝකේ අනාගතේ පහළ වෙන අම්මලා පුතාලා දන්නේ නැති කල්පිත සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අපිට කියන. ඒකට ඒ පුතා දන්නේ නැත්නම් අම්මා දන්නේ නැහැ. හැබැයි ඒ පුතා අම්මත් නොදන්න කල්පිතයක් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අපිට කියනවා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඒ කියන්නේ එයාගේ කක් නෑ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අපිට කියන්නේ ආපහු සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේ මූලය ගන්නවා කාගෙන්ද? සොෆොක්ලීස්ගෙන්. සොෆොක්ලීස් කියන්නේ කවුද? නාට්‍යකාරය. නිකම්ම නිකන් නාට්‍යකාරය. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන පට්ට මනෝවිද්‍යාවේ මේ ලෝකෙට මනෝවිද්‍යාව පහළ කරපු පියා නාට්‍යකාරයයි. අභිනේ පට්ට පොරක් කියලා. පට්ට පොර ඊඩිපස් කොම්ප්ලෙක්ස් කියන එක අරන් තියන්නේ සොෆොක්ලීස්ගේ ඊඩිපස් කියන නාට්‍ය. එයා ඒකට කරන ගෞරවයක් හැටියට වෙන්න ඇති. ඒකට කියන්නේ මව සහ පුතා අතර තියෙන ඒ මානසික ලිංගික බැඳීමට ඒ සොෆොක්ලීස්ගේ නමින්ම ඒ නාට්‍ය නමින්ම සංකල්පයට නම දෙනවා. ඊඩිපස් රෙක්ස්. සිංහලෙන් ඊඩිපස් සංකීර්ණය. මොකද මේකේ තියෙන සංකීර්ණත්වය කොම්ප්ලෙක්ස්. මොකද සංකීර්ණ? සංකීර්ණත්වය තමයි මේ ලෝකේ හිටපු, ඉන්න, අනාගතයේ පහළ වෙන අම්මා සහ පුතා අතර තියෙන ලිංගික බැඳියාව. එතකොට මේ සංකල්පයට පාදක වෙන්නේ මොකද්ද? ඊඩිපස් කියන නාට්‍ය. නාට්‍ය මොකද වෙන්නේ? නාට්‍යයේ අපි කතාව පැහැදිලි කරගත්ත සැකෙවි. නාට්‍යයේදී වෙන්නේ තමුන්ගේ අවබෝධයක් නැතිව අවිඥානිකව නොදැනුවත් මනසින් තමුන්ගේ තාත්තව මරන, තාත්තව මරලා අම්මව දුකමට ගන්න, රටේ රජා වෙන. ඊට පස්සේ මේක හෙළිදරව් වෙනවා. හෙළිදරව් වුණාම තමුන් කිනිස්සක් අරගෙන තමුන්ගේ ඇස් දෙකට යන ගන්න. තමුන් කරපු වැරද්දට දඬුවම් දෙන්නේ. මේ සයිකොලොජි මේකේ ඇතුලේ තියෙන සයිකොලොජික එළියට ඇදලා අරගෙන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් එයාගේ ෆිලොසොෆි බලන්න. ඒකට පෙන්වුවේ අපි කල්පිතයක් පාදක කරගෙන
අනන්‍යතාවයක් තද නැහැ. එතකොට අපි මේ හැම එකකින්ම මතු කරලා පෙන්නුවේ මේ මම කියන කෙනාව සොයාගෙන යෑමේදී අපිට පාදක කරගන්න පුළුවන්